නොවැම්බර් මාසේ 14 වෙනිදා පාර්ලිමේන්තු සුද්ධ කරනවා නම් යවන්න ඕන කපති වෙන්නේ පුරවන්න ඕන කපති වෙන්නේ මාලිමාවේ අපි අලුත් ඩිජිටල් ඉකොනොමි පිළිබඳ අමාත්‍යංශයක් ගොඩනගනවා පෝලිං වල ඉන්න බදාදට රාජ්‍ය කාර්යාල පිරෙන මේ මුළු මනින්ම සංස්කෘතිය වෙනස් කරලා ඩිජිටල් ඉකොනොමි එකක් ශ්‍රී ලංකාවේ ගොඩනගනවා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව අපේ රටේ ආර්ථිකයේ ප්‍රධාන මෙහෙයුම්කරුවන්ට ජාතික ජනබලවේගයේ ආණ්ඩුව කරේ විශ්වාසය සහතික කරන්න සමත් වී තිබෙනවා ඒකේ ප්‍රතිඵලයක් ඇටියට ඩොලරයේ 300ට යටින් තියෙනවා කට්ටි හිතාගෙන හිටියේ 400ට උඩින් කියලා අද මෑත කාලේ ජාත්‍යන්තර සහාය ලබා ගන්න ලබා ගැනීමට හැකියාව තිබෙන ප්‍රබලතම ආණ්ඩුව බවට ජාතික ජනබලවේගයේ ආණ්ඩුව අපි පරිවර්තනය කළ තිබෙනවා මම ගොඩක් කියන්නේ නැහැ මම රටානිද්ද රූපවාහිනාලිකාවට යන්න හිතාගෙන ඉන්නෝ මෙතෙන්දි ගොඩක් කියන්නම් මේ අය මොනතරම් ප්‍රමාණික මේ රාජ්‍ය දීපල තමන්ගේ ජීවිතයේ සුඛ වේරණ වෙනියම් පාවිච්චි කරලා කොච්චර පුරුද්දක් තියෙනවද කොච්චර අබ්බැහිවීමක් තියෙනවද කියනවා නම් ඔවුන් පෙරදිලා ඒව නැතුව බෑ ලිස්ට් එවන්නේ එහෙම පෙරදිලා ආරක්ෂාව පෙරදිලා වාහන පෙරදිලා ආණ්ඩුවෙන් තෙල් ගන්න සල්ලි පෙරදිලා ගෙදර උයන්ට කෝකියු මෙහෙමයි එහෙනම් කරන්න ඕනා නොවැම්බර් මාසේ 14 වෙනිදා පාර්ලිමේන්තු සුද්ධ කරනවා නම් යවන්න ඕන කපති වෙන්නේ පුරවන්න ඕන කපති වෙන්නේ මාලිමාවේ ඊළඟ අපේ වැදගත් එකක් තියෙනවා මොකද්ද ඩිජිටල් ඉකොනොමි එකක් අපි ලංකාවේ මේ ශාස්ත්‍රය පිළිබඳව විහුණු වැදගත්ම වෘත්තීය වේදිකා ලෝකේ ඉතාමත් ඉහළ සමාගමක වැඩ කරපු රටවල් ගණනාවක ඒ සමාගමේ ව්‍යාපාර මෙහෙවපු ඒ සමාගමේ උඩින්ම හිටපු ඒ වෘත්තීය වේදිකා ඒ සියල්ල අත්හැරලා ලංකාව ඩිජිටල් කරගීම සඳහා සතයක් ගන්න නැතුව වැඩ කරන ලංකාවට ආවා මතක තියාගන්න අපි අලුත් ඩිජිටල් ඉකොනොමි පිළිබඳ අමාත්‍යංශ ගොඩනගනවා ගොඩනගලා මේ රට ජනතාවට සේවාන් සපයන මේ ෆයිල් ගොඩගැහෙන පෝලිං වල ඉන්න බදාදට රාජ්‍ය කාර්යාල පිරෙන මේ මුළු මනින්ම සංස්කෘතිය වෙනස් කරලා ආර්ථික වශයෙන් සහ ජනතාවගේ සේවාවන් සපෙයිමි වැදගත් කාර්යක්ෂම ඩිජිටල් ඉකොනොමි එකක් ශ්‍රී ලංකාවේ ගොඩනගනවා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව අපේ රට මේ තියෙන තලයේ සිට අලුත් තලයකට අපි උසවන අපි දන්නවා රාජ්‍ය සේවකයන්ට මේ ලැබෙන වැටුප් ප්‍රමාණය මදි අපි ජාතික ජනබලවේගයේ ඉදිරිපත් කරන පළමු අයවැයලිය කෙනෙක්ම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරනවා දැන් එක්කෙනෙක් කියනවා එයත් වැඩි කරන්නලු හිටී කැබිනට් පේපර් එකක් දැම්මලු මුදලුත් වෙන් කරාලු එහෙනම් ඉතින් දෙන්න තිබ්බනේ ඇයි නොදී හිටී වැටුප් වැඩි කිරීමක් ඉල්ලලා විශ්වවිද්‍යාල මාස 3ක් කඩා වැටුණා හැබැයි එතකොට කැබිනට් පේපර් උත් නේ සල්ලිත් නේ රාජ්‍ය සේවකයන් සංකේත වැඩ වර්ජන කරා ඒතර පඩිත් නේ සල්ලිත් නේ දැන් කියනවා එයා දෙන්නලු හිටී එයා කැබිනට් පේපර් දැම්මත් නොදැම්මත් එයා සල්ලි වෙන් කරත් නොකරත් ජාතික ජනබලවේගයේ ආණ්ඩුව එළඹෙන අයවැලේකෙනින් වැටුප් වැඩි කිරීමක් සිද්ධ කරනවා පෞද්ගලික අංශත්තක සාකච්ඡා කරමින් ඉන්නවා පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ යම් වැටුප් වැඩිවීමක් ලබා දීම සඳහා මේ විදිහට මේ සියල්ල අපි කරමින් ඉන්නේ ඒගොල්ලෝ හීන දකිනවා මාස 3න් වැටේ 6න් වැටේ මතක තියාගන්න මේ රට හදලා මිස ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ආපසු හරවන්න නොහැකි බව ඒගොල්ලෝ මතක තියාගන්න ලබන වසර ඇතුළත පළාත් සභා මැතිවරණ තියන සැලසුම් කරනවා ඒ වගේම ප්‍රාදේශීය සභා මැතිවරණත් අපි පැවැත්වී ඉන්නවා අනේ දේශපාලන යාන්ත්‍රය සමීපව ගමේ තියෙන ප්‍රශ්නද නගරේ තියෙන ප්‍රශ්නද ජාතික වශයෙන් මුහුණ දෙන ප්‍රශ්නද සැලසුම් කරනවා සමහර අය කරන විපක්ෂයක් හද විපක්ෂයක් මොකටද මේ වෙලාවේ විපක්ෂයක් මේ වෙලාවේ ඕන වෙන්නේ මේ වගේ කරන වැඩවලට කකුලෙන් අදින්න මේ වෙලාව ඕන මොකද්ද මේ වෙලාවේ වෙන ශක්තිමත් ආණ්ඩුවක්